සිත පිරිසිදු කිරීම බුදුන්ගේ වගකීම් සහතිකය. වගකීම් සහතිකය කියන වචනය ගැන කතා කළොත් එහෙම අපි ගන්න භාණ්ඩයකට මිලදී ගන්න දෙයකට ඒ දේ හදපු ආයතනයේ විසින් කරන රැකවරණය වගකීම් සහතිකයේ හැටියට දරනවා කියන එකයි මම දන්න කාරණේ. ඉතින් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්නට කියලා උන්වහන්සේ අපිට දෙන වගකීමක් තියෙනවා. ආන් ඒ දේ ගැන සාරාංශකේ කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් පාරමිතා පුරලා මේ ධර්මය අවබෝධ කරපු තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ පින්තුනේ උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ මේ අධ්‍යක්ීම් සමුදාය අපිට කියලා දීලා ඊළඟට කියනවා මේ දේ භාවිතා කළොත් ඒ භාවිතා කරන කෙනාට අනිවාර්යයෙන්ම සැලසෙන යහපතක් තියෙනවා කියලා. සතිපට්ඨානේ පැත්තෙන් කතා කළොත් සතිපට්ඨානේ ඔසේදි කියලා දෙන්නේ කවුරු හරි කෙනෙක් සිහිය වැඩිීමේ කොටස් හතර එහෙම නැතිනම් තමන්ගේ ශරීරයේ කෙරෙහි පවත්වන සිහිය තමන් ලබා ගන්නා වූ වින්දනාවන් වින්දනයන් කෙරෙහි ලබා ගන්නා වූ සිහිය ඇති කර ගන්නා වූ සිහිය තමන්ගේ හිතේ පැවැත්ම හිතේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇති කර ගන්නා වූ සිහිය වගේම දෛනික ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට දෛනික ජීවිතයේ හැසිරෙනකොට පවත්වන්නා වූ සිහිය කියන මේ කාරණා හතර ඔස්සේ තමන්ගේ අවධානය පවත්වාගෙන අවම වශයෙන් අවුරුදු 7ක් ජීවත් වුණොත් ඒ කෙනා රහත් වෙනවා, එහෙම නැතිනම් අනාගාමීත්වයට පත් වෙනවා කියලා කියනවා. පොක කැඩි කැඩි විදිමිදි නැතුව බොහෝම දැඩි විදිහට, දෘඩ විදිහට, තද විදිහට, බොහෝම උමනාවෙන් ඕනෑකමෙන් කරගෙන ගියොත් දවස් 7ක් වුණත් ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ওই අතර කාලයක් තිය අතර කියලා දෙනවා. එතකොට පින්නතුනේ තථාගතයන් වහන්සේ මේ දෙන්නේ උන්වහන්සේගේ නිර්වාණය කියලා කියන, නිවන කියලා කියන අපි කියමුකෝ ඒක දෙයක් කියලා නිකන් මාතෘකාවට වචනයකට ඒ දෙයට උන්වහන්සේ දෙන වගකීම් සහතිකය තමයි ඔයත් මේ දේ කරන්නට අසවල් කාලයක් කෙඩි කෙඩි බිඳි බිඳි හරි කළොත් මෙන්න මෙච්චර කාලයකදී අසවල් ප්‍රයෝජනෙ තියෙනවා. එහෙම නැතු උත්කෘෂ්ඨ හැටියට බොහෝ මෝමනාවෙන් ඕනෑකමෙන් කරන්නට පුළුවන්කම තියෙනවා නම් දවස් 7ක් වගේ කෙටි කාලයකදී වුණත් ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා කියලා දෙන්නේ මේක තමයි වගකීම් සහතිකය. ඒත් ඔය කියන වගකීම් සහතිකය ඇත්තටම කොහොමද ලැබෙන්නේ? අන්න ඒකයි හරි ලස්සනම පැත්ත. සියලුම කෙලෙස් වලින් නිදහස් වෙච්ච ඒතෝ රහත් භාවය ලබා ගන්නවා කියලා අපි අහලා තියෙනවා. උන්වහන්සේලාට මුකුත්ම කෙලේශයක් නැහැ. උන්වහන්සේලාගේ චිත්තසංතාන නිවිසනසිලා. අනාගාමීත්වය සලසා ගන්න ඇතු බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. එතකොට අවමෝෂයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ කියන වැඩපිළිවෙල තුල ඉන්න කෙනාට තථාගතයන් වහන්සේ අනුදැන වදාරන්නේ නැහැ ආය කාම ලෝකේ උපතක් හම්බ වෙනවායි කියලා. සතර පායක කොහොමත් වැටෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයකට එන්නෙත් නැහැ කියලා කියනවා. දිව්‍ය ලෝකයකට යන්නෙත් නැහැ කියලා කියනවා. දෙවියෙක් වෙන්නෙත් නැහැ, නමුත් බ්‍රහ්මයෙක් වෙනවා. බ්‍රහ්මයාගේ ස්වභාවය තමයි පින්නතුනේ එයාට ඇතරම කියනවා නම් කයක් නැහැ. හිතින් ජීවත් වෙන්නේ. අපිට වගේ තද කයක් නැහැ. කාමලෝකය ප්‍රධාන වෙච්ච නැත්නම් කාමලෝකෙන් පහළ තියෙන ඒ ලෝකවල ඉන්න නැත්තන්ට තමයි ශාරීරික අත්‍යවශ්‍යතාවයේ උමනාව තියෙන්නේ. විශේෂයෙන්ම කාමයේ හින්දා.
මේ කාමය කියන එක සකස් වෙලා තියෙන්නේම ශරීරයක් හින්දාම තමයි. ශරීරයේ හින්දාම තමයි. මේ තද කොටසක් හින්දාම තමයි. හැබැයි ඔය කියන කාමතලය ඉවරයක් කරපු පහු කරපු අනාගාමීත්වය ලබා ගත්ත ඒ ඇත්තන්ට කාමයක අවශ්‍යතාවයක් නැහැ, උමනාවක් නැහැ, ඕනකමක් නැහැ. හැබැයි ඇතෝ චෛතසික ලෝකයක ජීවත් වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනකොට සිහියක් පුරුදු කරලා කතාවෙදි සිහිය පුරුදු කරනවා නම් දකින්නකොට බලනකොට සිහිය පුරුදු කරනවා නම් වැඩකට යොත්තක් කරනකොට සිහිය පුරුදු කරනවා නම් ඒ තුලින් කොහොමද ඔය කියන බ්‍රහ්ම ලෝකයක උපත ලබන්න බ්‍රහ්මයේගේ ගුණ හදාගන්න හේතු සකස් වෙන්නේ? මං හිතනවා ඒක හොඳ ප්‍රශ්නාර්ථයක් කියලා, හොඳ ප්‍රශ්නයක් කියලා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මුගන්නන පිනතුනේ හැම එකක්ම මනස කේන්ද්‍රගත කරගෙනයි, මනස මූලික කරගෙනයි සිද්ධ වෙන්නේ කියලා. මොනෝ පුබ්බංගමා තම ධම්මා තමා අපේ දහම්පදේ පළවෙනි ගාථාවත් ඒ ගාථාවෙන් කියලා දෙන්නේ. හැම දෙයකම මනස මූලික වෙනවා කියන එක. එතකොට එහෙමනම් කොහොමද ඔය කියන බ්‍රහ්මත්වය ලබා ගන්නට අපි මේ කරන සිහිය පැවැත්වීම හේතු වෙන්නේ? ඔය පැත්තෙන් ගන්නකොට පින්නතුනේ සාමාන්‍යයෙන් ලෝකයා සිහිය පවත්වන්නා වූ පැත්ත ගැන කිව්වොත් එහෙම එක ආකාරයකට ගත්තොත් එහෙම මේ ලෝකේ කාටත් සිහියක් තියෙනවා. ඕනෑම වැඩක් කරන, ඕනෑම විදිහකට ජීවත් වෙන, ඕනෑම විදිහේ උත්සාහයක් යොදන කාටත් සිහියක් තියෙනවාම තමයි. බයිසිකලයකට නගින්න සිහියක් තියෙන්න ඕන. ඊදෙන් වතුර බාල්දියක් ඇදලා ගන්නට සිහියක් තියෙන්න ඕන, අවධානයක් යොමු කරන්න ඕන. වෙන කවුරු හරි කෙනෙක්ට බනින්න සිහියක් තියෙන්න ඕන, ඌමනාවක් තියෙන්න ඕන, අවධානයක් තියෙන්න ඕන. ජඩකමක් කරනවා නම්, හොරකමක් කරනවා නම්, මැරකමක් කරනවා නම් ඒ ඇත්ත සෑම සිල් දෙනාමත් සිහිය තියෙන අයම තමයි. හැබැයි ඒ සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට වෙච්ච සම්මා සතිය නෙවෙයි. ඒ සිහිය තුලින් යහපත් වූ ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. සම්මා සතියක තියෙන ලක්ෂණය මෙන්න මේකයි. ඒක තමන්ගේ ගැටලුව විසඳනවා වගේම අනිත් අයගේ ගැටලුවත් විසඳනවා. තමන්ට කරදරයක් අත් නොකරනවා වගේම අනිත් අයටත් කරදරයක් අත් නොකර දෙනවා. හැබැයි සාමාන්‍ය ලෝකයා ওই විදිහට සිහිය පවත්වලා තමන්ට තේරෙන ඌමනා ඌමනා හැටියට අදහස් මතු කරගෙන ඌමනාවෙන්ම ඕනෑකමෙන්ම සැලසුම් කරලා විවිධාකාර විදිහේ කෙලෙස් සහගත කටයුතු කරන්නටත් සිහිය භාවිතා කළාට ඒ සිහිය තුලින් ඒ ඇත්තන්ට සැනසීමක් එන්නෙත් නැහැ, අනිත් අයට සැනසීමක් ලැබෙන්නෙත් නැහැ. ඒකයි ලෝකයා දුකක ඉන්නේ. ඔන්න ඔය කියන පැත්තට තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සිහිය කියන දෙයට මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව එකතු කරගන්න කියලා උගන්වන්නේ. මොනවද එකතු කරන්න කියන්නේ? මෛත්‍රියයි, කරුණාවයි, මුදිතාවයි, උපේක්ෂාවයි. මේවට ධර්මයේහි කියන ලස්සන නමක් තියෙනවා, සතර බ්‍රහ්ම විහරණ කියලා. එතකොට අපි අපේ සිහියට නැතිනම් අපි වචනයක් කතා බහ කරනකොට අවස්ථාවට අනුව අපි මොකක් හරි වචනයක් කතා කරන්න පුළුවන්. අපිට හිතෙනවා මේක මේ විදිහට කියන එකයි හොඳ කියලා. හැබැයි අහගෙන ඉන්න කෙනාට ඒකෙන් කම්කටොල්ලක් එනවා නම්, දුකක් සන්තාපයක් එනවා නම්, ඒක පින්නතුනි අපිට තේරෙනවා හේතුව ඒ අපි කියාපු වචනේ හින්දා ඇතිවෙච්ච මතකය අපිට ආය ආය හාරවුසවස අපිට කරදර කරනවා, කොනහනවා, අපිට වද දෙනවා. හැබැයි යම්කිසි අවස්ථාවකදී අපි හරියට ධර්මයේ පිහිටලා සැබෑ මෛත්‍රියක් එක්ක, සැබෑ කරුණාවක් එක්ක, සැබෑ මුදිතාවක්, සැබෑ උපේක්ෂාවක් එක්ක කටයුතු කාරණා කළා නම්, අපේ වචනේ මැනවින් භාවිතා කළා නම්, එවන් වූ විදිහට ගත කරලා යහපත් විදිහට කරපු අවස්ථාවක් අපිට ආයේ කරදරයක් හැටියට හිතට මතක් වෙන්නේ නැහැ. ආයේක හිතට එන්නේ නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේකයි නිර්වාණය කියන සැනසීමට යන සහ සංසාරය කියලා කියන දුක හදලා දෙන මන්සන්දිය. අපිම යම්කිසි අවස්ථාවකදී අපේ සිහිය භාවිතා කරනවා නම්
අධාර්මික පැත්තට මිත්‍යා පැත්තට ඒ තුලින් අපිට සංසාරික දුකක් හදලා දෙනවා. සංසාරයක් කියලා කියන්නේ ඇත්තටම කියනවනම් නැවත නැවත මතක් කරලා සිහිපත් කරලා අපිට වේදනාවක් හදලා දෙනවා. ඒක කායික වෙන්න පුළුවන්, ඒක මානසික වෙන්නත් පුළුවන්. මෙහෙම දෙයකට අපිව ඇදලා දානවා. අපිව හිර කරලා තියනවා, ගොනු කරලා තියනවා. නමුත් යම්කිසි වෙලාවකදී අපේ මෛත්‍රිය මුසු වෙච්ච, කරුණාව මුසු වෙච්ච, මුදිතාව මුසු වෙච්ච සහ උපේක්ෂාව මුසු වෙච්ච විදිහට අපේ සිහිය භාවිතා කරනවා නම්, අපේ වචනය කතා කරනවා නම්, වැඩ කටයුතු කරනවා නම්, එහෙන් රූපේ බලනවා නම්, කනට සද්ද අහනවා නම්, ආවම වශයෙන් දොරක් වහනවා නම් පවා, ඒ හැම දෙයකින්ම අපි ඒ මොහොත මනාකොට විසදලා තියෙනවා. ඒ අවස්ථාවේදී නිවිසැනසීමක් ලැබෙන විදිහට, නිවනක් ලැබෙන විදිහට ඒ කටයුතු නිමා කරලා තියෙනවා. ඒ තුලින් ආය සංසාර දුක කදලා දෙන්නේ නැහැ අපිටත්, බාහිර කෙනාටත් කියන මේ කාටත්. එතකොට පින්නතුනේ, අපි සිහිය පවත්වනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්, මම කතා කරන්නේ සිහියෙන් මයි කියලා කෙනෙක්ට බනින්නත් පුළුවන්. හැබැයි ඒක එතකොට සම්මා සතියද කියන ප්‍රශ්නාර්ථය අපිට එනවා. එහෙමයි, අපි එතකොට භාවිතා කරන්න පටන් ගන්න ඕන සිහියට එකතු කරගත්ත මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක් සහ උපේක්ෂාවක්. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ වගකීම් සාතිකේ. ඒයතු අනිවාර්යෙන්ම රහත්තුනේ නැත්තං බඹල උපදිනවා කියලා කියන විදිහට. හේතුව ඒයතු ඇත්තන්ගේ හිතේ මොකක්ද ඇති කරගන්න ගුණය? අර සතර බ්‍රහ්ම විහරණය හින්දා. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ වගකීම් සාතිකේ. තථාගතයන් වහන්සේ ධර්මයේ පුරුදු කරන කෙනාට දෙන රැකවරණේ ආරක්ෂාව. ඉතින් මේ වගේ කාරණාවල් පින්නතුනේ අපි අපේ ජීවිතයට ගලපා ගන්නට උනහම, ඈඳා ගන්නට උනහම, ඒ කාලේ තිබුණු ජීවිතයට වඩා දැන් අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ කාලේ අපි හිතපු සිතුවිල්ලට තිබුණා නම් දේශසහගත භාවයක්, දැන් අපිම අපි දිහා බලලා තේරුම් ගන්නට පටන් ගන්නවා. මං ඒ කාලේ හිතලා තියෙන හැටියට සිහිය පුරුදු කරලා තියෙනවා. හැබැයි ඒ පුරුදු කරපු සිහිය පිරිසිදු නෑ, අපිරිසිදුයි. ඒ පුරුදු කරපු සිහියෙන් මාව ඇත්තටම හිතාමතාම ගොඩනංවලා තියෙන්නේ අධාර්මික, අසිල්වත්, දුසිල්වත්, මහා දරුණු විදිහේ චරිතයකට වෙන්න පුළුවන්. නොසරපු විදිහේ ජීවිතයක් පවත්වන කෙනෙක්ගේ තත්ත්වයට වෙන්න පුළුවන්. එතකොට පින්නතුනේ, මේ ජීවිතේ ඉවරයක් වුණාට පස්සේ ඊළඟ ජීවිතයක උපතකට යන්න කරුණු හදලා දෙන්නේ අපිට වෛර කරන කට්ටිය නෙවෙයි, අපිට බලපෑම් කරන කට්ටිය නෙවෙයි, අපිම තමයි. අපිම හදාගන්න සිතිවිලි ටිකම තමයි, අපිම හදාගන්න අපේ වින්දනයන් පරාසය තමයි. මෙන්න මේක වෙනුවට තමයි අපි භාවිතා කරන්න ඕන ඔය කියන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතර. මේක අපිට කරන්න බැරි කමක් නෙවෙයි, හරිම සරලයි. වගේම අපේ ජීවිතයට පුදුමාකාර සැහැල්ලුවක්, නිදහසක් ගෙනල්ලා දෙන කාරණාවක් මේ. ජිනං වන්දනාම ගෞතම.